ඒක අවබෝධය ගන්න කටට පස්සේදී බොහොම ස්තුතියි මොදුමාලා මේ වගේ ඉදිරිපත් වෙලා මේ වගේ ජනතාවගේ මරණ තත්ත්වයට සාධාරණයක් කරනවා නම් අපිට ඇති. මමත් මැරෙන්නේ නැහැ. මොකද පොලිස් පත්තුමා ඇතුළු ප්‍රධාන පොලිස් නිලධාරීන් සමග සාකච්ඡාව කළා. විශේෂයෙන්ම රඹුක්කන සිද්ධිය සම්බන්ධව පොලිස් පත්තුමා ඉතා පැහැදිලි කළා. ඒ සම්බන්ධව කරන පරීක්ෂණය වඩාත් විධිමත්ව තොරතුරු සැපෙව්ව විතරක් නෙවෙයි, ඒ සිදුවෙච්ච හවස තුන හමාර වෙනකන් ඒ කටයුතු සාමකාමීව ගෙනිච්චා. අනිවාර්යයෙන්ම පොලිස් පත්තුමා මීට මාස ගානකට ඉඳලම මේ උද්ඝෝෂණ කිසිවකට වැඩි තුවක්කුව පාවිච්චි කරන්න එපා කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. නමුත් කෑගල්ලේ සිද්ධියේදී තුවක්කුව පාවිච්චි වෙලා තියෙනවා. ඒ සම්බන්ධව පොලිසිය විනයානුකූලව කටයුතු කිරීමට තීන්දුව කළා. ඒ සම්බන්ධ අවශ්‍ය සියලු තොරතුරු අපි වෙත ලබා දුන්නා. ඒ පොලිස් පත්තුමාගේ උපදෙස් වලට පරිබාහිරව ගනිපු තීන්දුව සම්බන්ධව විධිමත් තීරණය කරන්නට මානව හිමිකම් කමිසම සභාව ගන්නා උත්සාහය සම්බන්ධව එතුමා ඇගීමක් කළා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ 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 තත්ත්වය පාලනය කිරීමට රට පුරාම සිද්ධ වෙන සිද්ධි පාලනය කිරීමට කිසිසේත්ම තුවක්කුව පාවිච්චි නොකිරීමට පොලිසිය තීන්දුව කළා තියෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ විතරක් නෙමෙයි, ඉදිරියේදී සාමකාමීව සිදුවෙන කිසිම උද්ඝෝෂණයක් සම්බන්ධව ප්‍රචණ්ඩ ආකාරයට ආරක්ෂක අංශ කටයුතු නොකරන බවටත් දැනට සිදුවෙච්ච සිද්ධිය සම්බන්ධව සියලු තොරතුරු මානව හිමිකම් කමිෂන් සභාවට ලබා දීලා ඒ මානව හිමිකම් කමිෂන් සභාව විසින් නිර්දේශ කරන කටයුතු ඉදිරියට ඒ විදිහටම කටයුතු කිරීමටත් මා හිතන්නේ පොලිස් පස්තුමා මේ අවස්ථාවේ එකඟ වුණා. අපි ඇත්තරම අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් තමයි මේ අවස්ථාවේ ගත්තේ. ඒ නිසා අපි සතුටු වෙනවා මානව හිමිකම් කමිෂන් සභාව හැටියට අපිට මියගිය තනත්තන් නැවත පණ දෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඉදිරියට මෙවැනි ආකාරයේ වෙඩි තැබීම් හෝ මරණයට පත්වීම් වළක්වා ගැනීමට තමයි අපි මහන්සි ගන්නේ. මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිසියත් මානව හිමිකම් කමිෂන් සභාවත් එකට හිටගෙන මේ කටයුත්ත කරන්නට පොලිස් පත්තුමා එකඟතාවය පළ කළා. නැවත සෞඳා කැඳවීමක් කරනවා. ඒ කරන්නේ රාස් පොලිසියේ තොරතුරු ටික ගන්න, මේ සාමාන්‍ය පොලිසියේ ලැබිච්ච තොරතුරු වලට අමතරව රාස් පොලිසියට බාර දීලා තියෙනවා. ඒ කටයුතු දින තුනක් ඇතුළත කඩිනමින් කරන්නත්, ඒ අනුව සෞඳා අපේ ආයතනයට එයි ප්‍රධානී මම රංජිත් විධානගේ සභාපති පාරිභෝගිකයන් සුගම ජාතික ව්‍යාපාරය. අද අපි මෙතනට ආවේ පොලිස් පත්තුමා එන නිසා. මේ රටේ පොලිසිය තියෙන්නේ ජනතාව ආරක්ෂා කරන්න, ජනතාවගේ දේපල ආරක්ෂා කරන්න තමයි. මිනී මරන්න පොලිසියක් අවශ්‍ය නැහැ. මිනී මරන්න ඕන අනුගෝසු. අද පොලිසිය කරන්නේ ඝාතකයාගේ රාජකාරිය. ඒකින්ද අපි කියනවා පොලිස්පත්තුමාට, පොලිසිය කියන්නේ මිනිස්සු ආරක්ෂා කරන්න තියෙන තැනක්, නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියෙන තැනක් නෙවෙයි. මිනිස්සු ආගේ ජීවිත ආරක්ෂා කරන්න, දේපල ආරක්ෂා කරන්න පොලිසිය තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඝාතකයාගේ අරමුණු ඉටු කරන්න නෙවෙයි. ඒයින්ද අපි කියනවා පොලිසියට මේ අදින් පස්සේ පොලිසිය භාවිතා කළ යුත්තේ මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමටත්, ජනතාවගේ දේපල ආරක්ෂා කිරීමටත් පමණයි. ආණ්ඩුවට ඕන නම් මිනිස්සු මරන්න. ඒකට ඉන්නවා ඝාතකය. අපි කිව්වේ ඉස්සර කවුද අර මේක දිලා ගහන්නේ? අලුගෝසුව ගණන් උඹල අලුගෝසුව. පොලිසිය කර භාවිතා කරන්න එපා. පොලිසිය මහජනතාවගේ පොලිසිය. අපි පොලිස් පදරත් කියනවා පොලිසිය හතුරවන්න බැරි නම් යන්න මහත්තයෝ. එදා බස්නාහිර පළාතේ එදා මිරියානිදි කිසිදු ඝාතනයක් උන්නේ නැහැ. එතකොට එහෙමනම් කොහමද මුක්කනද වෙඩි දියන්නේ? මේ
පළමුුවෙන්ම මානවිකන් කොමිසන් සභාවට ගෞරණීය උත්තමාචාරය පුදකරනවා මානවිකන් කොමිසමේ කොමසාය සභාපත්තුම ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට නිද්‍රාශීලිත්ත මානවිකන් කොමිස සභාව අවතිවිලතිබෙනවා. අපි ගෞරව කරනවා පළමුුවෙන්ම මානවිකන් කොමිසන් සභාවට. අද පොලිස්පති මේකට කැදෙව්ව බෝමහොදයි. අපි මෙතැන්ටාවේ නිහට විරෝධයක් කරන්න වෘත්තියා සිවිල් සංවිධානත් එක්ක. මොකක්ද මේ රමුක්කන වෙරිදිමේ තිබේ රමුක්කන වෙරිදිීමේ පිටුපස්තිමේ සත්‍ය කතා මොකක්ද? මේ කතාව තමයි අර ගෝල් පේස් එකට එන ජනගඟ අඩාල කරන්න සහ ඒ ජනගඟත් එක්ක යුනිෆෝම් එක සහිත පොලිස් නිලධාරීන් ඇවිල්ලා සහයෝගය දුන්නා. පොලිස් නිලධාරීන්ට මල් දුන්නන් පස්සේ පිළිගත්තා. පොලිස්ධාරීන්ට වතුර දුන්නන් පස්සේ පිළිගත්තා. පොලිස් නිලධාරීන්ුත් හදවතෙන් යුනිෆෝම් එක දාගෙන අරගල භූමියත් එක්ක එකතු වෙන්න සූදානම් වෙන පරිසරයක් තියෙනකොට පොලිසියයි පුරවැසිය අතර අර්බුදයක් හදන්න මේගොල්ලෝ භාවිතා කරා රඹුක්කන අහිංසක තරුණයාගේ ජීවිතය නැති කරන්න. ඒක තුළින් අද පොලිස් දෙපාර්තමේන්තුවත් අරගල භූමිය ඉන්න ජනතාවත් අතර අද මේ ජනතාවයි සිවිල් ව්‍යාපාර පොලිසිය ගැන අප්‍රසිද්ධ ඒ කියන්නේ චරිතය විනාශ කළ තත්ත්වයක් තිබෙනවා. එතකොට අද පොලිසිය ගරු ගාම්භීර පොලිසිය මේ අරගලයට සහයෝගය ලබා දෙනකොට හදවතින් යුනිෆෝම් එක දාගත්ත කුට්ටිකල ඒ සාජන් මාත් ඇවිල්ලා සහයෝගය දෙනකොට පොලිසිය අරගලයට එකතු වෙයි කියන බයට තමයි 88-89 එදා හමුදා නිලධාරීන්ගේ පොලිසිය දෙමව්පියෝ ඝාතනය කළා. 88-89 අරගලයට පොලිසියටයි හමුදාවටයි උත්තේජනයක් දුන්නා ඒ අරගලේ මඩපවත්තන්න. ඒකේ අනිත් එක තමයි මේ අරගලයට පොලිසිය ලැබෙන සහයෝගය නැති කරන්න පොලිස් නිලධාරීන් ලව්වා වෙඩි තියලා සමාජයේ පොලිසිය පිළිබඳ අපහසු චිත්‍ර ඇති කරා. ඒ නිසා අපි කියනවා පොලිස්පති පා යන්න ගෙදර. අවුරුදු 3ක් හිටියා පාස්කු විඳිනට බහදාදාන කිෂ්ඨ කරේ නැහැ. අහිංසක තරුණෙක් මරලා දැම්මා. ඒ නිසා අපි කියන පොලිසිය යන්න කියලා. අපි කියන පොලිසියට පොලිසිය වෙඩි තිබ්බලු බෞසරේ ගිනි තිනින්ද. අපි අහනවා බෞසරේ තිබෙනවා ගිනි සිලුවක එක්ක අර චරි මේ අර ලාංඡනේ. ඒ ලාංඡනේ දැකලාද පොලිසිය වෙඩි තිබ්බ කියලා අපි අහනවා. පොලිසිය දැක්කේ අර බෞසරේ ගහපෝ අර ගිනි සිලුව දැක්කේ පන්දමද දැක්කේ අපි අහනවා. ඒ නිසා අජිත් රෝහණ කියනවා ඔබතුමා රාජපක්ෂලා වෙනුවෙන් කඩේ යන්න එපා. ඔබතුමා කරේ බරපතල වරදක්. අධිකරණ අරුදෙ ගැත්තියේ කියලා අර අහිංසක මියගේ දරුව දෙන්නටත් කැල්ලක් කරා. අජිත් රෝහණට කියනවා ලෑස්ති වෙන්න ආණ්ඩුවක් ආපු දවසර පෙන්ෂන් නැතුව ගෙදර යන්න. එක එක පාදරයන්ගේ ඕනෑපෑකම් මහජන මුදලින් පඩිගන්න අජිත් රෝහණලා මියගේ පුද්ගලයන්ට අගෞරව කරනවා නම් නඩු 35ක් තියෙන ගෝඨාභය රාජපක්ෂල ගහපන්කෝ රොකට් ලොන්චරයක් කියනවා. බොහොම ස්තුති ගෞරවනීය මාධ්‍යද මේ මාන හිම්කම් කොමිසමට ආවේ මාස ගාණක් තිස්සේ මාධ්‍ය එක්ක කිව්වා තෙල් ටික හරියට දීපන් මේ තෙල් පෝලිං වලින් ගැටුමක් ඇති වෙන්න පුළුවන් කියලා. රබුක්කන දින 3ක් නිරාහාරව තෙල් ටික ගන්න හිටපෙවුන්ට මේ අපි අහිංසක ගල් අතේ ගලක් ගන්න නැති උන්ට එලෝ එලෝ වෙඩි තිබ්බා. පොලිස්පති කියනවා ධනි හිසෙන් පහළලු. පොලිස්පති මේ නිවේදනය නිකුත් කරන්නේ කන්නාඩියක් ඉස්සල ඔළුවෙන් හිටගෙන මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. ඔළුවෙන් හිටගත්තම පොලිස්පති ඔව් දනිස්සඩ පල්ලෑ තියෙන උකුල කලවට කලව උකුල පපුව මොලේ කියනවා. එහෙනම් මේ අපේ සහෝදරය මැරුණේ අද ශල්‍යගාරවල ඉන්නේ බඩබකුවල් එළියට එන්න ඉන්නන රතේ ඉඳලා මීටර් ගාණක් වෙනත් දිසාවක හිටපු සහෝදරයන්ට වෙඩි තිබ්බා. උඩට වැඩි තිබ්බම විසිරිලා ගිය මිනිස්සුන්ට ඉන්ධන රථය රකින්න නැතුව එලෝ එලෝ වැඩි තිබ්බා. කවුද මේ වෙස්මුණු කාර්ය පොලිසිය පොලිස්පති ඇවිල්ලා ඉන්නේ මහින්ද රාජපක්ෂ කාලේ නිදාස් වෙළඳ කාපේ රොසාන් චානකව ඝාතනය කරවුවා පොලිසිය. ඒ පොලිස්පති ඒක හරි කියලා තානාපති අරන් ගියා. ආනෝ මේ පොලිස්පතිගෙන් මේ ඔළුවෙන් හිටගෙන ධනිස්සෙන් පල්ලහට ඔලුවෙන් ඊට ගත්තම තියෙන උකුල බඩ පපුවට වෙඩි තියලා මරුපෙවුන්ට හරි කියනවනම් තානාපතිකම් ගන්න නම් ලෑස්ති වෙන්නේ. ලෑස්ති වෙන්න අපි කියනවා රතු නූලට බය නැහැ. රතු නූල නානක්කගේ මැර එව්වට අපි බය නැහැ. අපි ආවේ නිරායුධව. මේ නිරායුධයන්ට වෙඩි තිබ්බේ ඇනවුන් 250කට වැඩිය ඉන්ධන මිල වැඩි කරන්න ඉස්සෙල්ලා කොළන්නාවෙන් මුතුරාජ වලින් ඉන්ධන රථයවල කෝටි 18කට වඩා ඉන්ධන පිරුම්හල්ලෝට යවන්නේ නැතුව උන් එක්ක එකතුල සාක්කුවේ දාගත්තු දූෂිතව රකින්න තමයි මේ පොලිසියට අර දුන්නේ.
පොලිසිය ප්‍රකාශයෙන් පැහැදෙන පේනවා පොලිස්පතිග ප්‍රකාශයෙන් දැනුවත්ත වැඩි තිබ්බේ දැනුවත්ත ඝාතනය කරේ අපි කියනවා හෙන්න ගහපන් උන් මේ අහිංසක දරු අනාතයි උඹලගේ හැත්ත බුරුත්තටම හෙන ගහපිය කියලා පැහැදිලිව කියනවා මේ වෙනකොට අපේ තරුණයෙක්ව නිරායුධව ගිය තරුණයෙක්ව මරලා එතකොට අපි අහනවා පොලිසියෙන් පොලිසිය යුනිෆෝම් එකක් දැම්මේ දියුරුන් දුන්නේ මේ රටේ නිර්භීතව ගිහිල්ලා දියුරුන් දුන්නේ මේ රටේ නීතිය හා සාමය රකින්න මිසක් මේ හොර හෙන්ච අයියලාගේ ඕඩර් වලට තරුණයන්ට වෙඩි තියන්න නෙවෙයි ඒක නිසා අපි කියනවා පොලිසිය පඩිගන්නේ අපේ බදු මුදලින් මේ රටේ ජනතා බදු මුදලින් තෙල් ටික ගාගන්නේ මෙවුන්ගේ දරුවන් පාසල් වලට යන්නේ ජනතා බදු මුදලින් ඒක නිසා අපි කියනවා කරුණා කරලා පොලිසියත් එක්ක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ ඔය ඕඩර් දෙන දිලු මමුණුන ගන්නලා ප්‍රසන්න රණවීරලා ප්‍රසන්න රණතුංගලා හරිද ඒ වගේම ඔය මේ ඕඩර් දෙන අගමැතිලා ජනාධිපතිලා මුන් කවදරි රට දවසක මේ රට අත්හැරලා යනවා මේ රට විකුණලා උගන්ඩාවට යනවා ඒක නිසා අපි කියනවා පොලිසියේ මාතුරුන්ට කරුණා කරලා තරුණයෙකුට වෙඩි තියන්න කලින් උඹලටත් දරුවෝ ඉන්නවනේ කියලා හිතපල්ලා ඒ වගේම මේ තරුණයෝ මොකද්ද පාරට බෑලා ඉල්ලන්නේ මේ තරුණයෝ ඉල්ලන්නේ මේ රටේ හොරුන් එලවන්න කියලා මේ තරුණයෝ හොරුන් එලවන්න කියනකොට වැරදි නැති තරුණයන්ට වෙඩි තිබ්බා කියලා අපි මේ සටන අත්තරින්න අපි මාපාරේ අපේ පපුව වෙඩි උන්නට දුන්නත් මේ සටන අත්තරින්න මුන් එලවලම තමයි අපි ගෙදර යන්නේ පොලිස්පති ගෝ හෝම් ගෝඨාභය ගෝ හෝම් මේ රටට සෞභාග්‍ය උදා වෙන්න කාලකන්ණි එකෙක් දෙකෙක් ඉන්න මේ පොලිසියට අපි කියනවා පොලිසිය බාල්දු කරේ රාජපක්ෂලා හමුදා බාල්දු කරේ රාජපක්ෂලා කරුණා කරලා ජනතාවත් එක්ක මේ ප්‍රශ්න ඇති කරගන්න එපා කියන එක අපි මේ අවස්ථාවේදී කියා සිටිනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය